අප කාලෙක ත්‍රස්ථවාදයට මූුණ දුන්නේ. ඉට ඉස්ලා ත්‍රස්තවාද තිබුන්නේෑ අපි බලේටකොට හැත්ත ඇති. ත්‍රස්තවාදයට මූන දිල සටන්ක්‍රන්ට තියෙන්නේ. තැන් ත්‍රස්තවාදය අවසං කරා. ඒ අවසං වෙනොට මේ කාලවෙන්නකොට අපි ගන්න දේශපාලන තීන්දු නිසා ඒ විවිධ ජනකොටස් සමක එකත්වයකට එන්ට අවස්ථාව ලැබෙනවා. ත්‍රස්තවාදයටකොට තියෙන් විශාල යුද්ධනෙමයි. ඒත් සමහර විට පාස්කිරි දවාගේ කොඩා කණ්ඩාට පුල් එත් ඒ වෙනකොට අපි අවට තියෙන පසුබම වෙනස් වෙන දැන් ලෝක බලොවතුන්ගේ තරගේ ආපව් පටන්ගෙන තියෙන්නේ. ඒ බලවතුන්ගේ තරගේ අත් මේ සැරේ බලපාන ඉන්දියන් සාගරයට පැස්වික් සාගරේ එක දැනටම තියන ඉන්දියන් සාගරට ගේඩන හදනෝ ලංකාවගේ ම බලානය පුළුවන් තරන් එක ඉත් කර. හමරි ඉදිය හගරී මැද. තින් මේ තත්ත්වය අනුව අපි කොහොම ද අනාගත්තයට ඒකට මුණ දෙන්න කියලා ඒ විදියට තමයි අපේ ආරක්ෂා අලුත් උපක්‍රම සකස් කලන්ට තියෙන් අපිට ඒ කළන්ට ඕුවමනයි මුූද මොකක් සිදුවවෙයි අපි දන්නේ ගෝනය මොකක්වෙයිද අපි දන්නේ. හදිසිේ අපේ ගොඩබීම හමුදාව කට එවට සිදුවද දන්න. ඒ නිසාි ඒකට සකස් කරන්න ඩිෆෙන්න්ස් 23 කියන වැඩ සටානක් අපි ආරම්භ කරටවා ඉස්සයිල උපක්‍රම ඊලංකට ඇතිකන්න. ඒ එකක් මං කියන්න ඒ තියන ත්‍රීධ හමුදාව මේවාගේ නෙමෙයි. විශාලම පාබැල්ල හමුදාවක් තියන මෙතන කුඩා බෝට්ට සංවිධානයක් තියෙන්නේ අපි දන්න කොහොමද ස්වයින්්‍රිය ඒ විශයෙන් ස්වයන්ක්‍රිය ඇටට යොදෝන උපක්‍රමතියනට දරෝන්ස්වෙන්න පුළුවන් අලු තේනිසාය දැනීමතියෙන්ට ඕන. අලු තෙම් මොකක් දෙන්නෙ කෙ ලපි ක කියන්නබ. ඒයි කහොමද බලපාන්නේ. මේවා අපි ඉදිරිය ඉන්න නෑ. අපිට සූදාන්නම් වෙන්න තියෙන්නේ. ඊලංඟට එන්න ප්‍රශ්නයට අතීතිය තිබුණකට නෙමේ. ඒ සඳහා විශේෂපියවට කීපයක් අපි ගන්නවා. පොලිසියත් ඒේවාගේෙම රට ආරක්ෂාවරගන්න. ියාරට තිය ත්‍රස්තවාදයටත් වඩා අමාරු අද ප්‍රශ්නයක් අපිට තියෙන මද්‍රවවය පාලනය කිරීම මද්‍රවවය පාලනය කිරීම සඳහා ඉතා තදනීති ගේට මම අපේ විශේෂයෙන්ම ටිරා නල සැමතුමාටත් විදේාස රාජපක් සැමතුමාරත් කියලා තියෙනවා. කිසිම සමාවක් දෙන්න බෑකට. ඒකට පොලිසිය විතරන්නේෙමයි. නැති කරන්න ්‍රීදහමුදවත් අපි යොදෝනවා. ඒ දැන් කරනයෙන් ආරක්ෂා කරට ඔබේ දූ දරුවන්. අද පාස එල්ලන දරුවවා අපි ඒ ආරක්ෂා කරන්නට. ඒ නිසා ඇතෙන්ට ඇවුන්න. සිට අපි අනාගතේ අපිට හැමදාම හිංගමනය යන්නත් බෑ අපි හනං තායිලන්තවාගේ සිංගප්පුූර වගේ ව්‍යට්නාමේ වගේ. ඒ දියුණු ආර්ථිකයකට යන්ට ඕන. දියුණු කියන්නේ තමන්ගේ බියදමට වඩා ආදායමක් රටෙන් එවා. තමන්ගේ අපනයනවලට වඩා ආදායමක් තමන්ගේ ආනයන්ට වඩා ආදායමක් අපනයනෙන් එනවා. ඒ නිසා තමන්ගේ විදේශවිනිීමය සංචතිය වැඩි වෙනවා. එතන්ට යන්න අප අලුතෙන් හිතන්ට ඕනෑ. අපි ඉතාම තරග කාී ආර්ථිකයක් ඇතික කරගන්නවා. පි ශාල වෙලඳ පොවල් දෙදක් තියෙනවා. එකත් ඉන්දියාව අනි දකුණ ආසයාව නැගෙන රාශවයාවයි ඔස්ට්‍රේලියාවයි. එඔක්කොම එකතු වෙලා තියෙන්නේ රීජන කොම්ප්‍රරියන්සි වී කනොමික් පාර්ටනශි මේ දෙකට අපි ඇතුල්ලු නම්ම අපිට මට්ටමේ තරන් කරන්න තියෙනවා. හැම එකේම අප තන කාරීක්වය වැඩි වෙන්ටවනේ. අනි කතින් හරි ර්ථිකයක් ඇති කරන්න පුළුවන්. හරිතා බලශක්තියට අපිට විශාල ඒකෙන් විශාල ප්‍රෝජනයක් ගන්න පුළුවන්. අතිරික්යක් හොයා ගන්නට පුළුවන්. ග්‍රීන් හයිඩරිජන්වාගේ සහරයකැන ගිගවට් විසක් තියෙනවා කියලා සමාරුකයන හතලිය අත් තියෙනවා කියලා.ඒ අපි හොල්ලා බලන්ට තිබෙනවා. ඒ වගේ ඩිජිටල් කරනයෙන් ආර්ථිකය විගාට වෙනස් කරන්දෙන ඒ පටන් ගන්නේ විශේෂයෙන්ම රජය ආයතන තුළි. අපිට විශේෂයෙන්ම නැව් ගමනාගමනය අහස්‍යයන්ත්‍රා ගමනා ගමනය නිසා අපි කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා ඉංග්‍රීසියෙන් කියනවනං රීජන ලොජිස්ටික් Center. අපි මෙට අලුත්යෙන් හිතන්ට ඕනෑ. අපි ඒ වගේම අලුත් තාක්ෂණය ඒ අයි ඉන්ඩස්ට්‍රිෆෝ මේ සියල්ලම යොදවන්ට තියෙනවා. ස්වන්ක්‍රියවලින් තමයි අපේ නිෂ්පාදනය කරන්නට තියන්නේ. මෙ හිීන නෙම මේ කරන්න නැත්තන් අපි වැටෙන. අපේ විශේෂයෙන්ම අපේ කෘෂ්ිකර්මය නවීකරණය කරන්නට තියෙනවා. දීවර කර්මාන්තය නවීකරණය කරන්නට තියෙනවා. ඒ නිසා මේ දැන්නු මරගෙන අපි ඉදිරියට යන්ට ඕනෑ. අපි ඊළ ගවෞරුදුකි යිලකර සංචාර්ක ව්‍යාපාලි. එ සංඛ්‍යාව දෙගුණයක් කල්ලා අපිට එන සංචාරය අඩු වශයෙන්. එක දවසකට ඩොර් පන්සියෝකත් උපයගන්න. ති මේ වැඩ සටහන තමා අපපි ක්‍රියාකරන්ට යන්නේ. එකට සම්පූ නා්ඩිවන්ත්‍රනය කරන අපි බිස්්නසල ඉන්න. වාතාවලනය හදනෝ. එතනද ත්‍රවිධ හමුදාවත් ඔබෙත් අපිට ආධාරූපකාර ගන්න තියෙනෝ මේ වැඩ කටයතු කරන්න. ඒ නිසායි කරන වැඩ කටයුතු ගැන අපේ නිලධාරන් තත් හමුදාවෙන් දැන් උන්දයි. අපි එක සංවිධානය කැටිය. සිවිල් අංශය පරිපාලනාංශය වෙන්න පුළුවන්. හමුදාව වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන් එක යන්තරණයක් හැටියට රට ඉදිරියට ගෙනියන මේ සීග්‍ර වැඩ සටහන ක්‍රියාත්ම කරන්න ඕන. ඒකයිමම් බලාපොරොත්තුවයන්න. මෙතනද හමුදාවලටත් උදාවකරන්නට පුළුවන්. අපි කෘෂිකාර්මය නවීකරණය කියන්න ගමට ගිහි කෘෂිකාරමය නවී කරන. ඒ දැනුම ලබා දෙන්න. මේ ත්‍රවිධ හමුදාවේ පොලිසියත් ශේය ත්‍රවිධහමුදාවේ කෘෂිකාර්මල් ප්‍රදේශවලින් පැමි බහෝ දෙනෙකන්නවා. තමන්ට නැත්තන් තමන්ගේ දෙමවඋපියන්ට කුම්ඹුරු කරන්නගේ ඉඩන්තියනවා. මම ලෑසිම අමාත්‍යන්තශ්‍රකයන් හැමේ හැමෙක්කෙනනාටම අපි ඒ දැනුම ලබල දෙමු ඔන්නන් ටික කලත් නිවාඩු දෙමු ගෙදෙට්ට ගිහින් ඒ දැනුම ලබල දෙන්න. ගමේ දෙන්නෙක් තුන් දෙන එක දැනුම ලබාගත්තොත් ගමී ඉතුර ඇට මේක පැත්‍රේන. මේ අංශයක් අපිට වැඩ කටුතු පැඩපුල. ඒ වගේම මෙතන ඉන්න මේ සේවේ ඉන්න සිලු දෙනාටම සේවය තුළ හරි සේවයෙන් පිටවුනාම ඒ අලු දැනුම ලබා ගන්ට අවස්ථාපි සලසල දෙන්න. තමන් කැමතිනයි එක ප්‍රෝජනය අරගන්න. එක ඕමනාවේ රට විශාල මේ දැනුව තියෙන කණ්ඩායම් කෝනාවයි මංඇ පලපපුරද්ධ තියනයි සීලු දෙනාව දැන්ට ලංකාවෙන් ඔයා ගන්ට බැරිවෙන්නවා. එත් මේ දැනුම ලබාගෙන ඉන්න. නිලධාරීන අනික් සෙසු කණ්ඩය මින්වාන එයටත් අනාගතයේ ඒකෙන් අවස්ථාව ලැබෙනවා ඒත් මේ කරන්න මේ ඔබ නිසා නෙමේ අපේ රට දියුණු කරන්නට ඔන් නිසා මේ කවුරුදු විසිපහක් විිතරයවා සැලස්ම මේකේ ඇත්ත වසේෙන්ම වාසිය ලබන්නේ මේ අලුත් පරපුට මේ තරුණ පරපුඩ ඔබේ දරුවන් නැත්තම් මුුණුපුරාල මිඩිපිරිියන්.ඒ අයට තමයි මේක වැඩියම ලැබන්නේ. මෙතනත් කොටසක් ඉන්නවා. දැන් අවුරුදු විසි එකේ විසි දෙකේ ඉන්න අය අවුරුදු විසි පහ වනාම හමුදාවේත් තින්නෝ වයසත් මංහිතන්නේ පණහක්වත් නෑ. විසිපහනම් පණහක් වෙනවා. තිය නම් පනස් පහයි. ඒත් තමන්ගේ අනාගතය මේ ඉදිරි ඉන්න හැමෙක් කෙනාටම තියෙන්නේ හරිසිරු දෙනාම ජීවත් වෙන කාලේ ඒකෙන් වාසියක් ලබයි ඒත් ඊට වඩා තමන්ගේ දරුවන්ට නැතැම් මුුණපුරෙක්ට මිනිබිරියක්ක්ට තමයි මේක වාසි අපි අනාගතය ගැන වැඩ කරන්නට ඕනෑහම්ම බලාපොත්ව වැඩ සටහන ක්‍රියාත්ම කරන්න. මම ඉන්න හරි දේ කරන්න ජනප්‍රිය දේක කරන්න නෙමෙයි. ි ජනප්‍රියදය කරන්න ගිහින් අපේ සංකල්ප ඉදිරිපත් කරන්න ගිහින් අපි මේ රට විනාශ කරා දැන් හරිදය කරමු ඒකමම ඉස්සල්ලම මේ යෝජනාව පාලිමේන්තුවට දාන්නේ අපේ පාලිමෙන්න්තුවේ මන්ත්‍රරිතුමන්ලට හරිදේ කරන්නට ශක්තියක්තිය නොද නැද ලහන්න හරිදේකයන් මේ රටවෙනුවෙන් සහ යෝගය දෙන්න බලාපොත්වන ය උදහානයක් දේ කියලා. එත් දෙකක් මං ඉන්න කරන්න. එකක් මන් ජනාධිපති හැටි ඉන්නකං නීතිය සාමය කඩන්න ආපව් ඉඩ දෙන්නේ නෑ තමන්ගේ අදහස් නිදහසයේ ප්‍රකාශ කරන්න පුළුවන් සාමකාගයෝ. තමන් රැස්වීමකට පර්මිට්ය අරගෙන රැස්වීම පවත්තල ඕන තර මට යින්නේ කමන්නේ. එත් මෙතන්ට ඇවිල්ලා රගිහි කෝලහාල කරන්ට බෑ. ඒ එකක්. දෙවනි එක අපි හරිදේ කරන්නට ඉගන ගන්ට ඕනෑ. හරිදේ කල්ලා ඉදිරියට යන්න. මේදය කල්ල අපි අලුත් ගමනක් යනවා කියල්ලා කැපවෙලා වැඩරනවානන් මැ කිසිම සැකයක් නෑ මේ අවුරුදු විසිපහට ඉස්සෙල්ල මේ රටේ විශාල දියුණුවක් ඇතිවෙන්වා. අපිට මාර්ගි යන්න තියෙන යන්න වෙන මාර්ගයක් නෑ. ඒ ගැන වචන ස්ෝපයක් කතා කරට. ට අවස්ථාව ලැබීම ගැන මං ඔබ සේරු දෙනාටම ස්තුූති කරමින් හැම එක්තනාටම සුබ අනාගතයක් වේවා ඔබේ පවුලයායටත් සුබ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මග ව්‍යන ස්වාර්පය මංමේෙන් අවසන් කරන්න.